Okay, so good afternoon, Subhadavasa. Here I am Shyam Kurutvaku. Today in this video, I am going to give you another sentence patterns. Iting obadavashanam prakasakaranna obayamak karala tiyanawa kiyala. Emanatta yamak siduvila tibbenawa kiyala. Iting ehedi met wakrata obada baatha karanna puluwam. Me tama sarala, itama pahasu saha itama wedagath ape bhavithe bahula vathawana wakratawa. ඉතින් ඔබට අවශ්‍ය නම් ප්‍රකාශ කරන ඔබ යමක් සම්පූර්ණ කරලා තියෙන වර්තමානයේ එහෙම නැත්නම් යමක් සිදු වෙනවා තියෙනවා යනුවේ වර්තමානයේදී සම්පූර්ණ වූ ක්‍රියාවක් අදහසක් ප්‍රකාශ කරන්න ඔබට මේ වාක්‍ය රටාව භාවිත කරන්න පුළුවන්. ඉතින් ඔබරම උදාහරණ කිහිපයක් සැපෙවුවොත් මම එහෙ ගිහින් තියෙනවා I have gone there. මම ඒක කරලා ඉවරයි. I have completed it. අයමට උදව් කරලා තියෙනවා. She has helped me. මම ඔවුන්ට උදව් කරලා තියෙනවා. I have helped them. ඒගොල්ලෝ අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා. They have come to our place. රජය අපට බාන්න ලබා දීලා තියෙනවා. The government has given or distributed goods for us. ගුරුවරු අපට උගන්වලා තියෙනවා. The teachers have taught us. ඉතින් එයා කට ඔබට වර්තමානයේදී සම්පූර්ණ ක්‍රියාවක් යමක් කරලා තියෙනව හෝ යමක් සිදු වෙලා තියෙන වශයෙන් ඔබට ප්‍රකාශ කරන අවශ්‍ය නම් මේ වාක්‍ය රටාව භාවිත කරන්න ඉත පහසියෙන් පුළුවන්. එහෙදී ඔබ වාක්‍ය නිර්මාණය කිරීමේදී භාවිත කළ යුතු සමීකරණ මම ඉහතින් හදාහන් කළ තියෙනවා. ඒ තමයි වාක්‍යයේ ඒ අදාළ ක්‍රියාව කරන කෙනා සබ්ජෙක්ට් එක සිංගුල නම් ඔබ හැස් කියන උපකාර ක්‍රියාපදයක් වාක්‍යයේ සබ්ජෙක්ට් එක ප්ලුරල් නම් ඒ බහුවචන නම් ඔබ හැව් කියන උපකාර ක්‍රියාපදයක් ඉන්පසුව තුන්වෙනුව ඉංග්‍රීසි භාෂාවේ පවතින ඇක්සන් වර්බ්ස් වල past participle form එක මෙය අපි හඳුන්වනවා අතීත කෘතන්ත කියලා. නමුත් ඉංග්‍රීසියෙම මත තබා ගැනීමට පහසුයි. හතරවන වාක්‍ය object එකත් අවසාන වශයෙන් වාක්‍ය ඉදිරි කොටස වශයෙන් ඔබට වාක්‍ය ඉදිරිපත් කළ හැකි. ඉතින් මෙහිදී මම ඔබට නැවතත් මතක් කළ සමීකරණය පළමුවෙන්ම වාක්‍ය subject එක singular නම් ඒ කියන්නේ ඒකවචන නම් ඔබ has යන උපකරණ ක්‍රියාපදයක් subject එක බහුවචන නම් ඒ කියන්නේ plural subject එකක් නම් have යන උපකාර ක්‍රියාපදයක් තුන්වෙනි ඔබ ඉංග්‍රීසි භාෂාවේ action verbs වල past participle form එකක් හතරවෙනි ඔබ වාක්‍ය object එකක් අවසාන වශයෙන් වාක්‍ය ඉදිරි කොටස සඳහන් කරමින් ඔබ අදහස් ප්‍රකාශ කළ හැකි. මෙහිදී ඉංග්‍රීසි භාෂාවේ පවතින action verbs වල past participle ස්වරූපය ඔබ අනිවාර්යයෙන්ම මත තබා ගත යුතුයි. ඔබ practice කළ යුතුයි. ඉදිරියේදී අපි passive voice වාක්‍රට අවබෝධ ඉදිරිපත් කරන වෙහිදී අනිවාර්යයෙන්ම action verbs වල past participle ස්වරූපේ නැත්නම් අතීත කෘතන්ත ස්වරූපයේ ඔබ මතක තබා ගත යුතුයි. ඉතින් මාගේ පළවෙනි වීඩියෝ පහ තුල මා ඔබට action verbs වල පවතින ඒ ආකාර හයම බොහොම සරලව ඔබට විස්තරාත්මකව ඉදිරිපත් කර දෙනවා. ඉතින් ඔබ කැමති නම් ඒ වීඩියෝ නැරඹීමෙන් ඔබට තවත් මේ සම්බන්ධව අදහස් ලබා ගත හැකි. ඔබට දැනුම ලබා ගත හැකි. ඉතින් මෙහිදී මා මේ සමීකරණය ඔබට ඉදිරිපත් ඔබ මෙය භාවිත කළ පසු ඔබ මේ වාක්‍ය රටාව සමග සම්බන්ධ පසු ඔබට සමීකරණ අවශ්‍ය වෙන්නේ ඔබ ඩිබේටම මේ වාක්‍ය රටාව හොර වෙනවා නීතිමානයි. ඉතින් අපි බලමු වාක්‍ය රටාව මෙහිදී ඉදිරිපත් කිරීමේදී අපි බලමු කොහොමද ඒක ඇනලයිස් කරන්න කියලා. මා බෝඩ් එකේ සඳහන් කර ඇති පරිදි වාක්‍ය පළමුව සබ්ජෙක්ට් එක එය සිංගියුලර් නම් හැව් යන උපකාර ක්‍රියාපදයේ वाक्यवती ඒ සඳහන් කර සම්පූර්ණ අදහසක් ඉදිරිපත් කළ හැකි. ඉතින් අපි බලමු මේ වාක්‍ය රටාව තේරුම් ගැනීමට මා සඳහන් කර ඇති පළවෙනි වාක්‍ය 10 තේරුම් ගැනීමට පළවෙනි වාක්‍ය තමයි පන්ති කිහිපයකට සහභාගී වෙලා තියෙනවා. අය එතෙන්දී සබ්ජෙක්ට් එක වෙන්නේ අය. ඉතින් එහෙදී ඔබ ෂී තෝරා ගත යුතුයි. ෂී කියන සබ්ජෙක්ට් එක සිංගුල නිසා හැස් යන උපකාර ක්‍රියාපදය ඉන්පසුව සහභාගී වෙනට අපි කියනවා attend කියලා. එහෙනම් අපි ප්‍රේසල් වර්බ් එක ගන්න පුළුවන් take part maybe has attend.
A-double-T-E-N-T. Now we put in the past participle pair, attended. She has attended to several classes. Right. She has attended to several classes. She has attended. And so how about you? You know what? Several classes. Right. Number two, අපි බලමු මම ඔබ මීට පෙර දැකලා තියෙනවා ඉතින් සබ්ජෙක්ට් එක වෙන්නේ I I කියන්නේ plural subject එක ඒ නිසා භාවිතා කරනවා have I have දකින්නට අපි කියනවා see එහි past participle form එක තමයි seen I have seen you object එක before I have seen you before I have seen you before කවුද මාව දැකලා තියෙන්නේ you I have seen you before අපි තුන්වෙනි වාක්‍යය ආරම්භ කරමු ඔබ වැරද්දක් කරලා තියෙනවා කවුද වැරද්දක් කරලා තියෙන ඔබ සබ්ජෙක්ට් එකේදී ඔබ you you plural subject එකෙන් අපි භාවිතා කරන්නේ have කියන උපකාරකය පදේ අපි කරනකොට කියනවා do එහි past participle form එක done you have done a mistake සම්පූර්ණ ඔබ්ජෙක්ට් එක වෙන්නේ a mistake මම ඉදිරියේදී ඔබට a answer හද කියන ආටිකල් සම්බන්ධයෙන් වෙනම පාඩමක් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙදි මම විස්තරාත්මකව වාර්තා කරන්න හැකි පැද්දට. හරි, හතරවෙනි වාක්‍යය ගුරුවරු අභ්‍යාසයක් දෙලා තිනවා. ගුරුවරයා. හරි, අපේ දන්න ගුරුවරයා. ඒ නිසා අපි අපිට පුළුවන් the teacher singular subject ඒ නිසා has අපි දෙනවට කියන give කියලා. එහි past participle form එක given the teacher has given an exercise the teacher has given an exercise ekena abhyasaya the teacher has given an exercise number 5 නමුත් අයෝ මේ ප්‍රදේශය වෙනස් වෙලා තියෙනවා. එහෙදි සබ්ජෙක්ට් එක වෙන්නේ මේ ප්‍රදේශය. අපිට සාමාන්‍ය පුච්චලේ කායතනයක් වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් මෙවැනි ආකාරයේ සබ්ජෙක්ට් this area මේ ප්‍රදේශය this area singular subject එක නිසා has changed අපි වෙනස් කරනකොට එහෙම නැත්නම් වෙනස් වෙනකොට අපි කියන change මෙහෙදි change කියන action verb එකේ past participle form එකේ changed This area has changed. Right. ඉතින් අපි පළවෙනි වාක්‍ය පායන ලස්කරා එතෙන්දී ඔබට තේරුම් ගන්න පුළුවන් වුණා කොහොමද අපි වාක්‍යයේ අදහස ඉදිරිපත් කරන්නේ එහි සබ්ජෙක්ට් එක verb එකක් සමග match කිරීමට ඒ අදහස ලබා ගන්න ආකාරය. Right. Number 6 අපි බලමු number 6 own කොහේ හරි ගිහිල්ලා මෙහි වාක්‍යයේ සබ්ජෙක්ට් එක වෙන්නේ own they They plural subject නිසා අපි have use කරනවා. They have යනට කියන අපි go කියලා. ඒ past participle form එක gone. They have gone somewhere. කොහේ හරි. අපි දන්නේ නැහැ කොහෙද ගිහින් කියලා. Somewhere. කොහේ හරි. They have gone somewhere. Right. Gone. අපි ඊළඟ වාක්‍යය ගමු. අපි නුවර එළිය ගිහිල්ලා තියෙනවා. Right. අපි කියන්නේ we subject එක we එක have gone to we have gone rurally දැන් මේ වාක්‍ය ඉදිරිපත් කිරීමේ යම් කිසි වෙනස් අදහසක් අපි හඳුනා ගැනීම අවශ්‍යයි ඔබ මේ අදහස ප්‍රකාශ කරන අවස්ථාවේදී මේ ස්ථානයේ කියන්නේ නුවරදී ඉන්නවන් ඔබට කියන්න පුළුවන් ඔබ යම් කෙනෙක් ගැන කියනවා නම් they have gone to නුවරදී එතකොට ඒ කියන අවස්ථාවේ ඒගොල්ලෝ ඒ ස්ථානේ නැහැ නුවරදී ගිහිල්ලා තියෙනවා නමුත් ඒගොල්ලෝ නුවරදී ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ කම්ප්ලීට් ඇක්ෂන් එකක් මේ මොහොතේ නුවරදී නැහැ එහෙමනම් අපිට මේ විතර දාස් දෙකක් බෑ එහෙදි ඔබ ඉදිරිපත් කළ යුත්තේ we have been to Nuwara Eliya
ඔබට ඉදිරියේදී මේ been කියන පදයේ තවදුරටත් මා again පසු have been has been පද තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කිව්වොත් she has gone there කියලා. එතෙන්දී ඇය ඒ අවස්ථාවේ එහෙ ගිහිල්ලා මෙතන එයා නැහැ. නමුත් ඇය මෙත කලින් එහෙ ගිහිලා තියෙනවා කියනවා නම් අපිට එහෙදී කලෙත් she has been to නුවරඑළිය she has been there. ඒ අදහස අපි ඉදිරි නැවතත් තේරුම් ගන්නවා. right. අපි නුවරඑළිය කියලා තියෙන වාක්‍යය මම හිතනවා ඒ අදහසේ වෙනස් වීමක් තියෙනවා. නමුත් සාමාන්‍ය අපි කියනවා එහෙ ගිහිලා තියෙනවා කියලා we have gone there. we have gone to නුවරඑළිය. නමුත් අපි කලින් ගිහිලා තියෙනවා. we have been to නුවරඑළිය. නමුත් මේ මොහොතේ ඒගොල්ලෝ එහෙ ගිහිලා තියෙනවා අපිට කියන්න පුළුවන් they have gone to නුවරඑළිය. ඔවුන් මේ අස්තයි මේ මොහොතේ මෙහෙ නැහැ. ඔවුන් නුවරඑළිය. නමුත් යා මාස්තාව කියලා දෙනවා කියනවා නම් they have been to නුවරඑළිය කියන්නේ අපිට අවශ්‍යයි. right. අපේ ඊළඟ වාක්‍ය 8 වෙනි වාක්‍ය 9 වෙනි වාක්‍ය 10 වෙනි වාක්‍ය අපි ගත්තොත් එහෙදී මේ වාක්‍යට අපිට තවත් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් විවිධ ස්වරූපේ. ඔබට අවශ්‍ය නම් යම් කිසි දෙයක් මේ මොහොත කලින් අපි කළා ඉවර වුණේ. එහෙම නැත්නම් අපි මේ ප්‍රදේශයට මේ ප්‍රදේශයට අපි පැමිණුනේ මේ recently එහෙම නැත්නම් novo දිනකට පෙර. එහෙම නැත්නම් යම් වැඩක් අපි ඉවර කළේ මේ මොහොත කලින්. උදාහරණ වශයෙන් ඔබ උදේ ආහාරය ගත්තේ මේ මොහොත කලින්. ඔබ ඔබේ වැඩ ඉවර කළේ මේ දැන්. එහෙම නැත්නම් ඔබ මේ ප්‍රදේශයට වෙනත් ප්‍රදේශයකින් පැමිණුනේ ගිය සතියේ. එහෙම නැත්නම් මේ ආසන්න කාල සීමාවේ කියලා අපිට එවැනි අදහසක් ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් එහෙදිද අපිට මේ වාක්‍ය රටාව වාර්තා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ සම්පූර්ණ කරපු ක්‍රියාවක් අපි ඉදිරිපත් කරන මේ ආකාරය. ඒ කියන්නේ අපි මෙම B කියන කොටසේ ඉදිරිපත් කරපු වාක්‍ය ඔබ දැක්කොත් මම මේ වැඩේ අවසන් කළා පමණයි. ඒ කියන්නේ මේ වැඩේ මම ඉවර කළා පමණයි. මේ මොහොතේ කලින් එහෙම නැත්නම් ඇය දැන් පිටත් වුණා පමණයි. ඒ කියන්නේ ගෙදර සිටිය දැන් පිටත් වුණා පමණයි. එහෙම නැත්නම් මම දවල් ආහාරය ගත්ත පමණයි. එහෙනම් මම උදේ ආහාරය ගත්ත පමණයි. මම ඇයව හමු වුණා මොහොතකට පෙර. ඒ වගේ යම් ආසන්න ඇක්ෂන් එකක් ක්‍රියාවක් ඔබට සම්පූර්ණ ක්‍රියාවක් ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් එහෙදිද අපිට මේ වාක්‍ය රටාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට මම ප්‍රකාශ කළොත් මම දැන් දවල්ට ආහාරය ගත්ත පමණයි. I have got my lunch. I have just got my lunch. එහෙම නැත්නම් I have just taken my lunch. I have just had my lunch. එහෙම නැත්නම් ඔබට අවශ්‍ය මම ඇයව හමු වුණා විතරයි. I have just met her at the bus hall. එහෙම නැත්නම් මම මේ වැඩේ ඉවර කළා විතර. I have just completed that. එහෙම නැත්නම් I have just completed this work. එයාකට ඔබට අවශ්‍ය නම් යම් කිසි දෙයක් ඔබ අවසන් කළේ මේ මොහොතකට පෙර. එහෙම නැත්නම් මේ ආසන්න කාල සීමාවේ කියලා ප්‍රකාශ කරන අවශ්‍ය නම් ඔබට මේ වාක්‍යතාව තවත් දුරටත් සම්බන්ධ කරන්න පුළුවන්. අපි හමු ඒට අදාළව අටවන වාක්‍යය මම මේ වැඩේ අවසන් කළා පමණයි. එහිදී ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් මම මේ වැඩේ අවසන් කළා පමණයි. අටවන වාක්‍යය මම මේ වැඩේ අවසන් කළා පමණ නම් ඔබට ගන්න පුළුවන් මේ විදිහට I have just completed this work. කියන්නේ මේ වැඩේ මොකක්ද complete කරේ this work. I subject එක plural නිසා have මේ just කියන පදයෙන් එතන අදහස් කරන්නේ ආසන්නේ මේ මොහොතර කලින් මේ ආසන්නේ ඔබ මේ ඉවර කළ බව. completed කියන්නේ සම්පූර්ණ කළා. just completed මම මේ මොහොතර කලින් මේ වැඩේ ඉවර කළා. right. ඒ තමයි අපේ 8 වෙනි වාක්‍යය. ඊළඟට 9 වෙනි වාක්‍යය තුලින් ඔබට දැකගත හැකි ඇය දැන් පිටත් වුණා පමණයි. කවුද මේ සබ්ජෙක්ට් එක? ඇය she. එනම් 9 වෙනි වාක්‍යය අපි ප්‍රකාශ කරන්නේ she has. she කියන්නේ singular subject. ඒ නිසා she has just. she has just left. අපි leave කියන්නේ පිටත් වෙනවා. leave කියන පිටත් වෙන හේදී පිටත් වුණා කියන අදහස past participle form එක left. she has just left home. ඒ කියන්නේ ආ ගෙදර හිටියා. දැන් මෙහෙත කලින් ඇයි පිටත් වුණා. she has just left home. right. අපි 10 වෙනි වාක්‍යය ගතොත් එතනින් ප්‍රකාශ කරන්නේ මම දවල් ආහාරය ගත්ත පමණ. subject එක කියන්නේ I. ends අපි have. I have just had my lunch.
I have just had my lunch. I have just had my lunch. Right. ඔබට මෙහිදී ප්‍රකාශ කරන්න පුළුවන් I have just had my lunch. නැත්නම් I have just taken my lunch. I have just got my lunch. ඒ විදිහට ඔබට වාක්‍යයේ verb එක වෙනස් කරන්න පුළුවන් ඒ modern english වල භාවිතාවන විවිධ accent verbs භාවිතයෙන් ඉතින් ඔබ මෙහිදී තේරුම් ගත්තේ මේ වාක්‍යය ඉදිරිපත් කිරීමට විවිධ අපිට ක්‍රියාපද භාවිතා කරන්න පුළුවන් right මම මූලික වශයෙන් මේ වාක්‍යයට අදාළව වාක්‍ය 10ක් ඉදිරිපත් කළා ඊට අමතරව මම ආරම්භක හඳුන්වාදීමක් ලබා ගත්තා ඉතින් අපිට මේ ආකාරයට විවිධාකාර අදහස් මේ වාක්‍ය රටා තුනෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ඉතින් අපි බලමු තවත් වාක්‍ය කිහිපයක් ඔබට හඳුනා දෙන්න ඔබට අවශ්‍ය ප්‍රකාශ කරන්න රජය අපිට බාන්ට බෙදා හැර තියෙනවා The government has distributed goods to us. Aye, vibhagye samatvila tiyena. She has passed the examination this time. Aye, vibhagye samatvila tiyena. Ethena aye, singular subject. E samage has kiyana upakara kriyapade pass wenawa. Pass, PASSED, pass, samatvuna. Hari, ape taatta aluthin vyaparayak patan gana tiyena. My father has started a new business in Colombo. Ithin, obata e aakarata අලුත් විද්‍යාකාරයේ අදහස් ඔබේම අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙදී ඔබ මතක තබා ගත යුත්තේ ඔබට අදහසට ගැලපෙන ඒ ක්‍රියාවට ගැලපෙන action verb එකේ past participle ස්වරූපය ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා ඉදිරියේදී අපි ආරම්භ කරන ඒ passive voice sentence patterns වල දීත් අනිවාර්යයෙන්ම මේ past participle ස්වරූපය මතක තබා ගත යුතුයි. ඒ ඔබට විශාල උදව්වක් වෙනවා. මොකද ඕනෑම ක්‍රියාවක past participle භාවිතය තිබීම ඔබට ඒ වාක්‍ය නිවැරදිව ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ තුලින් ඔබට ඉදිරිපත් කළේ යම් කිසි ක්‍රියාවක් කරලා තියෙනවා එහෙම නැත්නම් යමක් සිදු වෙලා තියෙනවා කියලා වර්තමානයේ වන විට සම්පූර්ණ ක්‍රියාවක් ඔබ ප්‍රකාශ කරන්නේ කොහොමද වශයෙන්. ඉතින් ඊට අමතරව යම් කිසි ක්‍රියාවක් මේ මොහොත කලින් ඔබ සම්පූර්ණ කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔබ මේ ආසන්න කාල සීමාවෙදී ඔබ සම්පූර්ණ කරලා තියෙනවා. Completed action එකක් recently සිදු වෙච්ච එවැනි ආකාරයේ අදහස් ඉදිරිපත් කිරීමේ ඔබට just කියන උපකාර ක්‍රියාපදය මම භාවිතා කළා උදාහරණ වශයෙන් නැවතත් මතක් කරනොත් ඇය මේ මොහොත කලින් වැඩ අවසන් කළා she has just completed her work in the office ඒ විදිහට ඔබට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ඉතින් ඔබට මේ වීඩියෝ එක තුලින් යමක් ලබා ගන්න පුළුවන් වුණා නම් ඉතින් මෙවැනිම ආකාරයේ තවත් වීඩියෝ ඔබට ලබා දීමට පහසුවක් වශයෙන් වීඩියෝ පහලින් තිබෙන subscribe button එක ප්‍රෙස් කරන්න. එහෙදී ඔබට මා අලුතෙන් වීඩියෝ අප්ලෝඩ් කරන වහා ඔබට ලබා ගත හැකි. ඒ වගේම bell icon එක ring කරන්න. ඒ වගේම all notification on කිරීමෙන් ඔබට මා නැවත වතාවක් අප්ලෝඩ් කිරීමකදී ඔබට ඒ පහසුවෙන් ඔබ වෙතම ගෙන්වා ගැනීමට හැකි. ඉතින් ඔබ කළ යුත්තේ මේ වාක්‍ය රටාව නැවත නැවත ප්‍රැක්ටිස් කිරීම. You have to practice these sentences day today in your daily conversations. Then only you can improve your English language proficiency. If there is nobody to speak with you, you can be at home, you can be at the garden or anywhere. You can be in your room and you can talk to yourself. Then it will help you to improve your English proficiency. Otherwise, you can't just wait until others help you. It will never happen. So you have to work hard to learn English. Thank you very much.